සුබ මධ්‍යානක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මුලින්ම සිරස්තල විහාරස්ථාන සංවර්ධනය ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ සිදු කරන්න අගමැති සූදානම් කොරෝනා අවදානම ඉහළට මරණ 2923ක් වගා හානි සඳහා මිලියන 1300ක වන්දි හෙරොයින් කිලෝ 4ක් හා කේරළ ගංජා කිලෝ 323ක් අත්අඩංගුවට පාකිස්තානයේ 20 දෙනෙකුට මරු කැඳ වූ බස් දුම්රිය අනතුර මුලින්ම දේශීය පුවත් විහාරස්ථාන සංවර්ධන වැඩපිළිවෙල සාධාරණ හා නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ඓතිහාසික වගේගොඩ රන්කොත්මලු පුරාණ රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස්පත්‍රය අද පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින්. සිත්තම් ගල්ලෙන රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අගලබඩ බේසිරි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පුරාණ විහාරස්ථාන ගොඩනගන්නට පියවර ගැනීම අපේ වගකීමක් හා යුතුකමක් වශයෙන් අපි දකිනවා. පහුගිය කාලේ සමහර පන්සල් වලට ලක්ෂ 400 500 ලැබුණා. හැබැයි සත පහක්වත් දීපු නැති ගොඩනැගිල්ලේ අතිවාරම දාගත්තු පන්සලුත් සමහර පන්සල් වල අද අපි දකිනවා වැසිකිලි කැසිකිලියක් නැති පන්සල් තියෙනවා හැමෝටම අපේ රටේ. ඒක නිසා අපිට දැන් තියෙනවා ප්‍රශ්නයක් කොහොමද අනිත් පන්සල් වලට උදව් කරන්නේ කියලා. අපි හැම වැඩපිළිවෙලක් හදලා සලස්මක් ඇතුව අනිත් පන්සල් ගොඩනගා ගන්න. අපි මේ ගැන දැනටමත් මම හිතන්නේ අමාත්‍යංශ ලේකම්තුමා අමාත්‍යංශයට උපදෙස් දීලා තියෙනවා. ඒ වාසුවල බලලා අපිට වාර්තාවක් ලබා දෙන්න ඒ හරහා ලැබුණු විකස ඒ පන්සල් ගොඩනැගීමේ වැඩපිළිවෙල සාධාරණ මූලික වියදම් දැරීමට කටයුතු කරන්න අපි සූදානම් බව මතක් කර දෙන්න ඕන. මේ අතර වක්ගොඩ රන්කොත්මලු රජමහා විහාරයේ ඉදිකිරීමට නියමිත අවකන බුද්ධ ප්‍රතිමාව සඳහා මුල් කළ තැබීම සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අතින්. ලොව පුරා දහස් ගණනකට ආසාදනය වූ COVID-19 හෙවත් කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින් ඇතුළු වී ඇත්තේ සතුන් මාර්ගයෙන් බවට විද්‍යාඥයින් සැක පළ කරනවා. මෙම වෛරසයේ අවදානම ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඇන්ටාක්ටිකාව හැරුණු විට අනෙකුත් මහද්වීප සියල්ලටම වෛරසයේ බලපෑම එල්ල වී තිබෙනවා. කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2923 දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 85176ක්. වෛරසයට ගොදුරු වූ 39332 දෙනෙකු සුවය ලබා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරසයේ මැඩ පැවැත්වීමට ඇති විශාලතම අභියෝගය අනිසිබිය හා අසත්‍ය තොරතුරු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් පවසනවා. රටවල් 50කට වැඩි සංඛ්‍යාවකට වෛරසය ව්‍යාප්ත වී ඇති අතර දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 16ක්. ආසාදිතයන් 2931 දෙනෙකුද සොයාගෙන ඇති අතර ගත වූ පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වූ බවයි කොරියා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. ජපානයේ යොකෝහාමා වරායේ නිරෝධායනය කර ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව එම නෞකාවේ පුද්ගලයන් 6 දෙනෙකු මෙසේ මිය ගොස් තිබෙනවා. ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 210ක්. වෛරසය පැතිර යාමත් සමග චීනයේ ආහාර පුරුදු පිළිබඳවද දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. සුනක සහ බලල් මාංශ පරිභෝජනය තහනම් කරමින් චීනය නව රෙගුලාසි හඳුන්වා දී ඇති බව සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වෛරසය මුලින්ම පැමිණෙන්නට ඇත්තේ වවුලන්ගේ සිරුර බවයි. වෛරසය ඍජුව මිනිස් සිරුරට ආසාදනය වන්නට පෙර අතරමැති සත්වයෙකු සිටිනට ඇති බවට සැක පළ කරනවා. එම සත්වයා කවරෙක්ද යන්න තවමත් තහවුරු වී නැති බවයි විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ. මේ අතර අතිඋතුම් සුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අසනීප තත්වයෙන් පසුවීම පිළිබඳවද විවිධ වාර්තා පළ වී තිබෙනවා. අලුබදාදා දින දේව ආශිර්වාදයට මුහුණු ආවරණයක් පැළඳීමකින් තොරව සහභාගී වීමෙන් පසු උන්වහන්සේ රෝගී තත්වයට පත් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන වතිකානු නිලධාරීන් පාප් වහන්සේ අසනීප තත්වයෙන් පසුවීම නිසා දේව මෙහෙයන්ට සහභාගී වීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කර තිබෙනවා. යල කන්නේ වගාහානි වෙනුවෙන් රුපියල් මිලියන 1300ක මුදලක් ලබා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ගොවිජනතාවගේ වී, බඩහිරිඟු, සෝයා, අර්ථාපල්, ලොකුලූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් අක්කරයකට උපරිමය රුපියල් 40000කට යටත්ව මෙම වන්දි ලබා දී තිබෙනවා. ඒ අනුව යලකන්නේ වගාහානි වූ ගොවීන් 51922 දෙනෙකුට රුපියල් මිලියන 1300ක් වන්ති මුදල් ලෙස ලබා දී ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ. වන්ති මුදල් ඉල්ලුම් කර මෙතෙක් ලැබී නැති ගොවීන් සිටිනම් ඒ සම්බන්ධයෙන් වූ අභියාචනා තමන් පදිංචි ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ. හෙරොයින් කිලෝග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර කිලිනොච්චිය ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 323ක්ද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. රාජගිරිය ප්‍රදේශයේදී ත්‍රිරුත රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී හෙරොයින් තොගය අත්අඩංගුවටගෙන ඇත්තේ. එහි වටිනාකම රුපියල් කෝටි 3කට අධිකයි. සැකකරුවන් සහ ත්‍රිරුත රථය හෙරොයින් තොගයද සමග අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කර තිබෙන්නේ. පුනරින් සිට වවුනියාව දක්වා ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 323ක් සමග සැකකරුවෙකු කිලිනොච්චිය ජයපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. යුද හමුදා බුද්ධියංශ නිලධාරීන්ගේද සහාය ඊට ලැබී තිබූ බවයි නාචිකුඩා පොලිසිය පවසන්නේ. ටිපර් රථයේ රියදුරු වන සැකකරු වවුනියාව මරදන්කුලම් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දුබයි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික අඹුසැමි යුවලකගේ ගමන් මළුතුර සංගවා තිබූ විදෙස් දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට කඩුනායක රේගු නිලධාරීන් සමත් වුණා. එහි වටිනාකම රුපියල් 24,20,000ක් වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ. මුල්ලේරියාව පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 355ක් සමග සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලිසිය සමත් වුණා. සැකකාරිය අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දින 21ක් ඇතුළත මැණික් ගැරීමේ බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකසන බව රාජ්‍යමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අපි කල්පනා කරේ ක්‍රමානුකූලව මැණික් ගැරීම පිළිබඳ තියෙන ප්‍රශ්න ටික විසඳන්න ඉතාම ඉක්මනින් බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. දැන් ඒකට අපි ගැසට් 3ක් ගාලා දිනවා ඉතාම ඉක්මනින්. ඒ අනුව දින 21ක් ඇතුළත මැණික් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලියට අපි දැන් මේ වෙනකොට වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ තුල මැණික් පොළවල් කීපයක් තියෙනවා. මේ වෙනකොටත් අපි කැබිනට් පත් දාලා ඉවරයි. හේරණියාවකත් ඒ වගේම දෙමුආවතත් නිවිතිගලක්. දැන් තිබෙන කුඩා තැන් දෙක ඉතාම දර්ශනීය ලෙස හදන්නත් දෙමුආවත වෙනම දැවැන්ත මැණික් මධ්‍යස්ථානයක් විදිහට ශක්තිමත් ගොඩනගන්නත් අවශ්‍ය කරන මූලික කටයුතු ටික කරන්න. මොකද අපිට ඊළඟ බජට් එකෙන් තමයි අපිට මුදල් ටික වෙන් කරගන්න තියෙන්නේ. රත්නපුර දිස්ත්‍රික් මැණික් හා හරිත සංගමයේ තුන්වන සංවත්සර උත්සවයට එක්වමින් රාජ්‍යමාත්‍යවරයා මේ බව කියා සිටියා. මැණික් සංස්ථාවේ සභාපති අමිත ගමගේ මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. දුම්රිය සේවය නිසි කළමනාකරණයකට ලක් කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික මෙහෙයුම් පාඩුව විතරක් මිලියන 8000කට වැඩිය කෝච්චි එහෙම ඔක්කොම ගණන් බලන්නේ නැතුව කොහොමද මේක ජනතාවට බරක් නොවන ආයතනයක් බවට පත් කරගන්නේ කියන එක පිළිබඳව කතා කළ යුතු වෙනවා. මේකට ක්‍රමවේද තියෙනවා. ගාස්තු වැඩි කිරීමම සෑම ප්‍රශ්නයකටම විසඳුම නෙවෙයි. ඊට මෙහා ගිය විසඳුම් තියෙනවා. ඒකට හැම කෙනෙක්ගේම කැපවීම අවශ්‍යයි. දුම්රිය ඉඩම් හරිය විදියට ආදායම් ගන්න මට්ටමට පත් කරගන්නොත් නිවැරදිව සැලකිය යුතු ආදායමක් ගන්නවා. පහසුකම් සහිත දුම්රිය ප්‍රමාණයක් යෙදෙමු. සංචාරකීන්ට ගමනාගමනයට දුම්රිය දෙවුවොත් දුරගමනවල දුම්රිය දෙවුවොත් වැඩි ආදායමක් ගන්න පුළුවන්. 2013 හා 2014 වසරවල සිට අනියම් සේවකයන් ලෙස රාජකාරී කළ සේවකයන් 1200 දෙනෙකුට මෙහිදී ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. දුම්රිය මූලස්ථාන ශ්‍රවණාකාරයේ පැවති වැඩසටහනට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ මෙන්ම රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර දිස්ත්‍රික් 19ක් සඳහා පත් කෙරුණ ප්‍රවාහන කළමනාකරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ප්‍රවාහන අමාත්‍යාංශයේදී එය සිදු වුණේ. මේ වෙනකොට ලංගම සහ ප්‍රවාහන අධිකාරී ජාතික ප්‍රවාහන කොමිසම දුම්රිය දෙපාර්තමේන්තුව මේ වගේ පෞද්ගලික කුලී රථ මේ සියල්ලම ක්‍රියාත්මක වුණත් මේවා ඒකාබද්ධව කල්පනා කරලා සැලැස්මක් ඉදිරිපත් කිරීමක් මෙතෙක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. ජනතාවට පහසුව ගෙන එන්න පුළුවන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරවීම තමයි මේ කළමනාකරුවන්ට පැවරෙන්නේ. ස්ථීර රජයේ පත්වීමක් නෙමෙයි. අපි අමාත්‍යංශයේ කළමනාකාරවරුන් හැටියට සාවරියන් හැටියට මේව පත් කරන්නේ. ऐतिहासिक सिदुल्पव්ව රජමහා විහාරස්ථානයේ ඇතුළු අෂ්ටමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගැටරඹ හේමරත්න ස්වාමින් වහන්සේ වෙත මල්වතු මහා විහාරීය මංගල උපෝස්තකාගාරයේ උපාධ්‍යාය পদවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක পদවිය පිරිනැමීම ශ්‍රී සම්නස්පත්‍ර පිරිනැමීමේ මහෝත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන ධනුෂ්ක බණ්ඩාර. අයබෝන් අපි සම්බන්ධ වෙන්නේ යටගල රජමහා විහාරස්ථානයේ සිට ऐतिहासिक सितुल्पव्व राजमहा विहार अतुलु अष्टमहा विहाराधिपति शास्त्रपति पूज्य मैटरंब हेमरत्न स्वामी वहांसे वेत मल्लतु महाविहारीय मंगल उपोसतागारे उपाध्य पदविय सह दक्षिण लंकावे प्रधान संघनायक पदविय पिलिबंद श्री सन्नस्पत्रे पिरिनमीमे पुण्य महोत्सवय तव स्वल्प मुहूर्तकिन आरंभ वීමට නියමිතයි. श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराज्ये ගරු ජනාධිපති गोटाबे राजपक्ष मैथितुमानगे सह गर्वग्रामात्य महिंद राजपक्ष मैथितुमानगे सहभागित्वेन में पुण्य महोत्सवय पसरु देकट आरंभ वීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මැටරඹ හේමරත්න ස්වාමින් වහන්සේ පිළිබඳව සඳහන් කළොතින් උන්වහන්සේගේ මේ ශාසනික මෙහෙවර දකුණු පළාතට පමණක් සීමා වන්නේ නැහැ. මුළු ලක්දිවටම උන්වහන්සේගේ ශාසනික මෙහෙවර විහිදී යනවා. पसरु तुनाई पहलवे सिट स्वाधीन रूपवाहिनी ओसे सजीवीव मे पुण्य महोत्सवे अबवितगेने मे बलापरतु अत्वाई अपि यटगल राजमहा विहारस्थान परिसरे सिट දැනට සමුගන්නේ ශමින්ද ජයකොඩි සුනිල් පෙරේරා සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. ස්තුති ධනුෂ්ක තොරතුරු ගෙනාවට. රටට අහිතකර කිසිදු ගිවිසුමකට වත්මන් රජය අත්සන් නොතබන බව ඔප්පු කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබිවර්ධන මහතා පවසනවා. හක්මන පැවති උත්සවයකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීයත්වයට මුල් තැන දීලා කටයුතු කරන්නේ. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කිසිම දෙයක් අපි පිට රටින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා අපේ දේශීය ව්‍යවසායකයන්ගේ කුසලතාවය හැකියාව සහ ධෛර්යය ගැන. ඒ වගේම රටට අහිතකර කිසිම ගිවිසුමක් අපි අත්සන් කරන්නේ නැහැ. පැහැදිලි වශයෙන් අපි කියලා තියෙන්නේ අපේ රටට ද්‍රෝහී වෙන කිසිම ගිවිසුමක් හෝ කිසිම වැඩපිළිවෙලකට මේ රජයේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ස්වයං රැකියාවල නිරත වන්නන්ට ශක්තියක් වීමේ අරමුණින් ක්‍රියාත්මක දිව්‍ය අරුණළු වැඩසටහනේ හක්මන ප්‍රාදේශීය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කියා සිටියා. හක්මන නගරශාලාවේ පැවති මෙම හමුවට හක්මන ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරාධ ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ආණ්ඩුවක් පිහිටුවීමට මහසෝනා සමග වුවද එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි සන්ධානයේ නායකයා. එතුමා යටතේ අපි සියලුම පක්ෂ එකතු වෙලා එක ලකුණකින් තරඟ කරනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ මහ පොළොවේ අඩිය ගහපු නායකයෙක්. මේ උඩුගෝනේ ප්‍රියාම්බුර නායකයෙක් නෙමෙයි. ඒක නිසා අපිට විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සන්ධානයෙන් පැහැදිලිව අපිට ආණ්ඩු බලය ලබා ගන්න පුළුවන් කියලා. ලාංඡනීය ප්‍රශ්නයක් ඇදගෙන කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. අපි සඳුදා වෙනකොට පොදු සන්ධානයේ අපි ඔක්කොම එකතු වෙලා අපි ලාංඡනයේ කිව්සුමයි ඔක්කොම සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. අපේ සන්ධානෙට එන ඕනෑම කෙනෙක් අපි පිළිගන්න ලෑස්ති. අපිට අවශ්‍ය වෙලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නෙමේ මහා සෝනාරි එක එකතු වෙලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු අංග සම්පූර්ණ ජංගම රෝග නිරීක්ෂණ පහසුකම් සහිත ඇඳක් නිර්මාණය කර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මෙකාට්‍රොනික් අංශයේ මනුක සූරියගේ බුද්ධික ප්‍රභාත් සහ කවිදු ප්‍රභාත් යන සිසුන්ගේ මෙහෙයවීමෙනුයි මෙම ඇද නිර්මාණය කර ඇත්තේ. රෝගියාට ගැළපෙන ආකාරයේ හෝ ප්‍රතිකාරවලට ගැළපෙන ආකාරයේ ඕනෑම ඉරියව්වකට සැකසී හැකි අයුරින් මෙම ඇද නිර්මාණය කර තිබෙනවා. මෙම පද්ධතිය රෝද පුටුවක්, ට්‍රොලියක් හා ඇඳක් ලෙස භාවිත කිරීමට හැකිවීම විශේෂත්වයක්. ECG දත්ත, රුධිරයේ ඔක්සිජන් තත්ත්වය, රුධිර පීඩනය වැනි තීරණාත්මක දත්ත පසු ප්‍රයෝජනය සඳහා අන්තර්ජාලය ගබඩා කිරීමටද මෙහි පහසුකම් තිබෙනවා. අපි විසින්ම දිනු කරපු මෙඩිකල් බෙඩ් එකක් සමහර රෝගීන් පැමිණියාම ඔවුන්ම රෝද පුටුවකින් ට්‍රොලියකින් ඇඳකට දාන්න බැරි තත්ත්වයේ රෝගීන් ඉන්නවා. ඊට අමතරව ඔවුන් ළඟ තිබෙන රෝද පුටු, ට්‍රොලි සහ ඇඳවල් පහසුකමින් අඩුයි. රෝගීන් බලා ගන්න සහ රෝගීන් අධීක්ෂණය කරන්න සිටින්නේ සීමිත වෛද්‍යවරු ප්‍රමාණයක් පමණයි. ඔවුන් හැම විටම රෝගීන් අධීක්ෂණය කරන්න, නිරීක්ෂණය කරන්න සමහර විට ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ම සෑම අවස්ථාවකදීම නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන්ට ජංගම ක්‍රමයක් අවශ්‍ය වෙලා තිබ්බා. ඒ නිසා අපි අන්තර්ජාලය ඔස්සේ රෝගී ඉන්න ඕනෑම වෙලාවක වෛද්‍යවරුන්ට නිරීක්ෂණය කිරීමට පරීක්ෂා කිරීමට හැකි පද්ධතියකුත් නිර්මාණය කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරට මෙවැනි දෙයක් කරන්න පුළුවන් කියලා මෙකාට්‍රොනික්ස් දැනුම භාවිතා කරලා අන්තර්ජාතික මට්ටමේ භාවිතා කරන වෛද්‍ය අංගවල ඇති සියලු පහසුකම් සහිත වැඳක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන්න හැකියාවන් අපේ ශිෂ්‍යයන් තුළ තියෙනවා කියන එක ලෝකයට ප්‍රකාශ කළ යුතුයි. දැන් ක්‍රීඩා පුවත්. पंदुवार विसय विस कांता लोक कुसरान क्रिकेट तरंगावलिये इंडिया सह श्रीलंका अतर तरंगे जयग्रहणी सदहा लकुनु 114क इलाख्या खांबागी इंदिया कांता खंडायम पंदुवार 14क अवसानये कडलु 3ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. ऑस्ट्रेलियावे मेलबर्न ही පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම નિયમિત පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 113ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු ලකුණු 12ක් ලබා සිටියේදී බිඳ වැටුණා. නායක චමරි අතපත්තු ලකුණු 33යි. හර්ෂිතා මාධවී ලකුණු 12ක් ඉනිමට එක් කළා. श्रीलंका रग्बी संघ में संविधान करना अंतर समाज लीग रग्बी तरंगावलिये श्रीलंका गुवन हमुदा रग्बी खंडायम समग පැවති දෙවන අදියරේ තරගය ලකුණු 24ට 21ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් වුණා. රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේ නිමවන විට නාවික හමුදා රග්බි කණ්ඩායම ලකුණු 12ක් ලබා සිටියා. එම අර්ධයේදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 8ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු 24ක් ලබා ගැනීමෙන් පෙරමුණ ගැනීමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 4ක් සහ ප්‍රවර්තන 2ක් ඇතුළත්. කොළඹ ඉසිපතුරු විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර 57 වන සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනු තර්ස්ටන් විද්‍යාලයේ කණ්ඩායම පළමු පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ඉසිපතුරු විද්‍යාල කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 210ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම ඊයේ දිනේට තරගය නතර කරන විට කඩළු 5ක් දැවි ලකුණු 130ක් ලබා සිටියා. ये समग्र दिवापुआत अवसान बनवा सुबह दवसक www.ipnnews.lk